बौद्धाश्रमाधिकारी पूज्यपाद मोरहवत्ते सुबोधि गौरवनीय स्वामी वहन्से अपि सियलु दिनाम एक्व साधुनाद पवत्वा पिलिगनिमु साधु 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 सीकिरिय रन्किरिकम पदिंचि केचि वैद्यरत्न पियारन् सह सोमा वैद्यरत्न मैनियन् हा दूदरुवन् एतुलु पिन्वत् पिनिसाय उतुमू धर्मदेशनाव मेलेसिन् मुळु लोकेटम सन्निवेदनय करन्नट पिन्बर दायकत्वयेन कटयुतु करन्ने එසේනම් අපගේ මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සංඝ මොක්ඛං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං धम्मस्सवेन कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से चत्तारोमि भिक्खवी पुंगला संतो संविज्यमाना लोकस्मिं कतमी चत्तारो गौरवनीय महासंघरत्नी नवसराई सदहेति सत्पुरुष कारुणिक पिंबर वासनावंत पिंगतुनि पिनति ओब सवम मे मुहते सरसेन्नितुंगलवा सनहालु लोतुरु तथागततुं संबुदु बुदु अमामेनियंगे संबुदु बुदु मुविं देशनाकट वदालुतुं श्री सद्धर्म देशनावक श्रवणी करानत पिनति ओब अहन मे दम देशनाव रटपुरा लोवपुरा विसिरसिट නිතනින්ම බෞද්ධයා රූප වාහිනිය තුළින් උතුම් බුදු බණ ඇසුරු කරන බොහෝ දනන්ගේ සිත් සුවපත් වනු පිණිස උපකාර වෙන දායකත්ව ධර්මානුශාසනාවක් ලෙසින් අද සිද්ධ කරන්නේ අද මේ ධම් දේශනාවට පිණිති දායකත්වයක් කරනවා සීගිරිය රංගිරිගම පදිංචි පින්වත් කීජී වෛද්‍යරත්න පියාණන් සෝමා වෛද්‍යරත්න මෑණියන් ඒ වාගේම දූදරු පිරිස නේදේ පිරිස ඇතුළු පින්ඇති දායක පින්වත් ඔබ සෑම දෙනාම එකතු වෙලා දායකත්වයෙන් සහභාගීත්වයෙන් සිද්ධ කරන උතුම් ධර්මානුශාසනාවයි මේ සිද්ධ කරන්නේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේගේ බුදුබණ ඇසුර තුළ පුළුවන්කම අපට ලැබෙනවා ජීවිතයේ සසරට ඇති බිය ටික ටික දුරු කරගන්න සසරට ඇති බිය දුරු වෙන්නට නම් සංසාරින් මිදෙන්න වොමනා කරන කුසල ශක්තියමයි අපි තුල දියුණු වෙන්නට ඕන වෙන්නේ. එනම් කුසලේ අකුසලේ ගැන දැන අවබෝධය ඇති කරගන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මීතලින් ලබා දෙන මඟ පෙන්වීම බොහොම ඉහළයි.
එහෙම නොවෙන කෙනාට ජීවිතයේ මේ සසර ගැන හිතුවත් ඇතිවෙන මහා භයක්. එහෙනම් සසර ගැන දැනුණත් හැඟුණත් තමන්ගේ හිතේ සසර සම්බන්ධව උපදින හිතේ භය ටික ටික පහව ගියපු කෙනෙක් නම් ඒක නම් මේ ධර්ම මාර්ගයේ ගැඹුරට ගමන් කළ කෙනෙක් හැටියට ඔහුටම තමන් ගැන මන බලල ජීවිතේ සතුට වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුළින් අප ශක්තිමත් කරන්නේ මෙයයි. දැන් හිතන්න සාමාන්‍යයෙන් සමහරක් වෙලාවට තමන්ට සැත්තමක් තියෙනවා නම් මේ දතක් හරි ගලවන්න තියෙනවා නම් ඒ කාරණාවට අත්දැකීමට මුහුණ දෙන්න ප්‍රථමවම අපි කොයිතරම් බියක් ඒ වාගේම හිතේ පීඩනයක් අසහනයක් ආතතියක් ඇති කරගන්නවාද? ඒ මොකක් නිසාද තමන් ඒ තත්ත්වයට ඒ දුක පිළිගන්න ඇති අකමැත්ත බය තමන්ගේ හිතේ ඇති නිසාම තමන්ගේ අත්දැකීමට මුහුණ දෙන්නට ප්‍රථමවම බොහොම බියකට බොහොම දුකකට පත්ව සිටිනවා. ඒ වගේ සංසාරයේ තුලගෙන කල්පනා කරලා බැලුවත් සසර තියෙන දුක මතක් වෙන ටිකට තමන්ගේ හිතේ උපදින්නේ මහා භයක් නම් වේදනාවක් නම් ආතතියක් නම් ඒ සංසාරයෙන් මිදෙන්න උවමනා කරන ශක්තිය තමන් තුළ පූර්ණී කරගෙන නැහැ. දියුණු කරගෙන නැහැ. එහෙනම් ඒ දියුණුව සලස ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට ලබා දෙන මඟ පෙන්වීම බොහෝම ඉහළයි. එහෙනම් මේ පිං ඇති බුදුරජාණන් වහන්සේගේ බුදු වදන ඇතුළේ හිත හික්මව ගන්නට වෙහෙසෙන පිං ඇති පිරිසක් හැටියට අද දවසේ මේ උතුම් සම්බුද්ධ දේශනාව ශ්‍රවණය කරනවා. පිංතලට මං ඉතාම වටින දේශනාවක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාති හමු වෙන චතුත්ථ පුද්ගල කියන සූත්‍ර දේශනාවයි අද දවසේ විවරණී කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. පිංතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ මහණෙනි විද්‍යමාන වෙන පුද්ගලයෝ හතර දෙනෙක් ලෝකේ ජීවත් වෙනවා. කී දෙනෙක්ද? හතර දෙනෙක් ජීවත් වෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පළවෙනි කෙනා ගැන දේශනා කරනවා ඒ තමා මෛත්‍රී චිත්තය හොඳට දියුණු කරගත්තු කෙනෙක් ඉන්නවා. එයාගේ ස්වභාවය තමා උතුරු දකුණු ඒ වාගේම නැගෙනහිර බටහිර ආදී මේ සිවු දෙසටම හැම මොහොතේම පතුරවගත්ත මෙත්සිතින්මයි ජීවත් වෙන්නේ. උඩ යට කියන මේ සදිසාව කෙරෙහිම උපදවගත් මේ විහෙරණීමයි ජීවත් වෙන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ කියන මෙත්හිත යම් කෙනෙක් තමන්ගේ මනස ජීවිතේ නොබිදවගෙන ආරක්ෂා කරගෙන වුණත් ඒ කෙනාගේ ජීවිතයේ මරණයෙන් කෙළවර සුද්ධාවාස බඹලව උපදින්නට තරම් ඒ කෙනාට ජීවිතයේ මේ පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය උපකාර වෙන බව දේශනා කළා. නිවනට උපකාර වෙන හැටි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කළ මේ කියන පුද්ගල ධනයට අයිති කෙනෙක් හැටියට තමන් කොයිතාක් දුරට තමන්ගේ මෙත්සිත පුරුදු කරන ප්‍රකට කරන කෙනෙක්ද කියන එක විමසා බලන්න හරි වටිනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා නිරන්තරයෙන් මෛත්‍රී ආනිසංස අත්මිදිමින්ම තමන්ගේ ජීවිතේ මෙත්සිත හොඳයට ප්‍රකට කරගෙන දියුණු කරගෙන ජීවත්වන කෙනෙක්. ඒකෙනා තමන් දුටු නොදුටු ඒ වාගේම උපන් නූපන් මහපොළවේ සිටින ආකාශයේ සිටින කුඩා අනු කුඩා සෑම කෙනෙක් කෙරෙහිම උපදවගත්ත මෛත්‍රී චිත්තයෙන් යුතුවම වාසය කරනවා. කොමන ආකාරي අඩුපාඩු සහිත රහිත මොන කෙනෙක් සම්බන්ධව තමන් හිතේ වෛරී සිතවිල්ල තරහ සිතවිල්ල එනිසාම නෝපදවාගෙන තමන්ගේ ජීවිතේ පවත්වගෙන පිහිටවගෙන යන කෙනෙක් වෙනවා. මේ මෛත්‍රිය හොඳට දියුණු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි තමන්ගේ මෛත්‍රියට ලක්වන කෙනා සම්බන්ධව යා තවදුරට ගැඹුරින් විදර්ශනානු රූපීව බලන්නත් පුරුදු වෙනවා. තමන්ගේ මෛත්‍රියට ලක්ගෙන පුද්ගලයාගේ ඒ රූපේහි ඇති අනිත්‍යතාවයේ පවා මේකෙනා දකිනවා. එහි ඇති අනියත භාවයේ පිළිබඳව පවා දකිනවා.
එනිසා මෛත්‍රිය දියුණු කරන ගමන්ම අනියත භාවයත් ඒ හිතේ වැඩෙන්න ඕන. එම නොවුනොත් සමහරක් වෙලාවට තමන්ගේ මෛත්‍රිය තුළ අර සෙනෙහස තුළ ඇති දැඩි වුණු කෙනා කෙරෙහි තමන්ගේ හිතේ තෘෂ්ණාවක් තණ්හාවක් උපදින්න පුළුවන්. එනම් මේ මෛත්‍රිය ගැඹුරින් කරන කෙනා පරිසම් වෙනවා ජීවිතයේ තුළ තමන්ගේ මෛත්‍රියට ලක්වන කෙනා සම්බන්ධව සුබ නිමිත්තක් හිතේ ඇති කරවගෙන නිත්‍ය සංඥාවක් ඇති කරවගෙන තමන් වඩපු කුසලියම අකුසලියක් බවට පත් නොවෙන්න ඒක නා බොහොම පරිස්සම් වෙනවා. ආගේ පරිස්සම් සහගතව මේ හිත මේ කුසල සිත දියුණු වුණු තැන තමයි අර සුද්ධාවාස බඹලවට යන්න තරම් ඒක නා තුළ මේ කියන පුණ්‍ය ශක්තියෙන් උපකාර වෙන්නේ. මේ කියන කුසල ශක්තියෙන් උපකාර වෙන්නේ. එහෙනම් තමන් යානි කතන්වා වත්තු කතන්වා යනින ගමන බිමන තුල පවා යානාවක් කරගෙන තමන්ගේ ජීවිතයේ වස්තුව කරගෙන අපි මේ කියන ගුණධම් ඇතුලේ අපේ හිත සවිමත් කරගන්න කැප වෙනවා නම් ජීවිතේක උදාරයි. ඒ උදාරත්වයේ තමන්ගේ මරණ මංචකයේ දක්වාම තමන් ළඟ සුවසේ ආරක්ෂා වෙලා පවතිනවා. දැන් මේ කාල සීමාවේ ලෝකයේම බීතියට කැළඹීමට පත්ව තියෙන රෝගී තත්ත්වයක් නේ අර කොරෝනා කියන වෛරසය ලෝකෙ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවානේ. දෙකේ නිධානය ගැන අපි සොයලා බලාගෙන යද්දිත් අපට පේන්න තියෙන කාරණා මොකක්ද? ඒ තමයි මෛත්‍රී චිත්තයේ බිඳීමේ විපාකයක් හැටියටම තමන් වෙතට ආපු මහ ව්‍යසනයක් රෝග ව්‍යසනයක් හැටියට තමයි අපට මේ මූලාරම්භය හොයාගෙන යන්න තියෙන්නේ. දැන් මේ චීන ජාතිකෙන් යම් යම් පළාත්වල අය අධික ලෙස මස් මාංශ වලට ගිජු වෙලා සමහරක් වෙලාවට සත්ත්වයින් පණ පිටින් පව අනුභව කරනවා. ඒ සාමාන්‍ය ලෝකේ තියෙන වේදනාත්මක මරණයේ හැටියට පිළිගන්නේ පින්වතුනි පිළිස්සී මරණයට පත්වීම. එතකොට අර තමන්ගේ හිතේ තියෙන රස තෘෂ්ණාව නිසා ඒත් අර සත්ත්වයින්ව සමහරක් වෙලාවට පණ පිටින් අනුභව කරනවා. පණ පිටින් අර රත් වෙච්ච තෙල් තාච්චි වලට දාලා මේ සතා දඟලන නටනවා. ඒකත් විනෝදයක් කරගෙන අර මාංශ අනුභව කරනවා. මොකද ඒ තමන් අනුභව කරන්න ගන්න මස පරණ නොවන තරමට අලුත් තියෙන තරමට ඒකේ රසය වැඩි කියලා තෝන් විශ්වාස කරනවා. දැන් බලන්න ඊත කොයිතරම් කුරිරුද. දැන් භාග්‍යතුන් වහන්සේ පවා අනුභවයට ගැනීම ප්‍රතික්ෂේපම කරපු මාංශ පවා ඒත් අනුභව කරනවා. ඒ මෛත්‍රී චිත්තේ බිඳීමේ විපාකයක් ඇටියෙද. අර සත්වයින් අර විදිහට පණ පිටින් පුළුස්සල අනුභව කරන්න ගද්දි මොනතරම් වේදනාවක් අත්විඳිද්දි මොනතරම් වෛරයක් හිතේ ඇති වෙනවද? ඉතී වෛරයම වෛරල් එකක් වෙලා වෛරසයක් වෙලා අං බලන්න ජීවිතේ විපාක එන හැටි. එහෙනම් ජීවිතේ වෛරසයකට ගොදුරුන තමන් වෙනි පාප කර්මිය අනුන් පෙළන කටයුත්ත ජීවිතේ නොකල කෙනෙක් නම් එයාගේ හිත ආරක්ෂා වෙන අනිවිදිය මියදී. එනං අර ඇත්තෝ ගත ආරක්ෂා කරන්න දේවල් කළාට අවසානයේ ගතත් ආරක්ෂා නොවි හිතත් ආරක්ෂා නොවි නෙවෙයිද ඒ මෛත්‍රී බිඳුණු මිනිස්සු ලෝකෙ මියදෙන්නේ. නම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා ජීවිතේ මෛත්‍රී හිත දියුණු කිරීමේ ආනිසංසයක් ඇටියට එයා ගතත් ආරක්ෂා කරගෙන හිතත් ආරක්ෂා කරගෙන ඉන්නේ. ගත ආරක්ෂා නොවුනත් තමන් හිත ආරක්ෂා කරගත්ත ඒ සුවය හදවතේ ඉතිරි කරන් ඉඳලනේ ජීවිතේ කෙලවර කරන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා අනුන්ට එහා ගියපු සුවිශේෂ මෙත්සිතකින් ජීවත් වෙන කෙනෙක්. තමන්ගේ මෛත්‍රිය ඇතුලේ අනුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරවන කෙනෙක්. මෛත්‍රිය ඇති තරමට ජීවිතයේ තමන්ගේ කුසගින්න නිවාගත්තද නැද්ද කියන කාරණාවට ප්‍රමුඛත්වයේ දෙනවටත් වඩා අනුන්විනේ මොනතරම් කැපකිරීමක් කරනවා ජීවිතේනේ. දැන් සමහරක් වෙලාවට ඔය තුනත් මේ ගම්වල ඉපදිලා ගොවිතැන් බත් කරගෙන බොහොම අහිංසකව දෙහිමිම ජීවත් වෙන ඇත්තෝ. ඒ සමහරකට ඔය ගමේ උදවියට කරන උපකාර ආදිය නොකර ජීවිතේ එදා ඉඳන් හොයපු හම්බ කරපුව සමහරක් වෙලාවට එක්රැස් කරා නම් ආ භෞතිකව අද ගෙවනවට වඩා
ලෝකෙට පේන ශාස්ත්‍රීයකම තමල්ලා ගැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇතිවීම තුළ අනිත්‍යයට ජීවත් වෙන්න දිරිය ශක්තිය හදවපු කෙනෙක් හැටියට අද තමන් මේ අහිංසක විඳින සතුට තමන්ට හිනා විඳින්න පුළුවන් වෙයිද? විඳින්න බැහැ. තමන් මහා ගොඩනැගිලි ගෙවල් තනන් තාපවලින් වට වෙලා ඉඳීවිනි. ගමක් එක මිනිසෙක් එක්ක නිස සම්බන්ධතාවය හිතවත්කම නැති කරගෙන ජීවිතේ ගොඩනැගී. ඉතින් එහෙම ගොඩනැගීච්ච ජීවිතයක් ඇතුළේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෙක් හැටියට තමන් දිනු කරගත්ත මෛත්‍රිය ගැන සිහි කරගන්න බැරි වෙනවනේ කෙනාටනේ. එහෙනම් ජීවිතයේ මෛත්‍රිය ඇති කෙනාගේ පොහොසත්කම මනින්නේ ඇත්තටම ළඟ තියෙන භෞතික දේවල් වලින් නෙවෙයි. ඒක නෑ සමහරක් වෙලාවට ළඟ තියෙන භෞතික දේවල් රැස් කරගන්න ප්‍රමාණය අඩු වෙනවා මෛත්‍රී චිතේ දිනු වෙන තරම. ඇඳිවත ඉතිරි වෙන්න සියලු දේ අනුන්ගේ සුවය වෙනුවෙන් දෙන්න තරම් ඒ හිත පෙළඹෙන්නේ නැද්ද? ඒ තරම් දිනු වෙච්ච මෙත් කරුණා ගුණයක් තියෙනවනේ. ඒකනේ බෝධිසත්වයෝ ළඟ ඒ මහා කරුණාව දක්වා මේ මෛත්‍රී ආරම්භයත් එක්ක දිනු වෙන. බෝධිසත්වයෝ කියන්නේ කවුද යමක් ඉල්ලන් ඉන්නේ ඉල්ලගෙන හැමදේම දුන්නු කෙනා තමයි බෝධිසත්වයෝ කියන්නේ. මොනවද තියෙන්නේ මොනවද ඉල්ලන් ඉන්නේ කවුද ඉල්ලන් ඉන්නේ ඒ ඉල්ලන් ආව කෙනාට තමන් ළඟ තිබ්බ සියල්ලම සසරි දුන්නු කෙනා තමයි බෝධිසත්වයෝ කියන්නේ. එහෙනම් උන්වහන්සේගේ මෛත්‍රියට සීමාවක් නැහැ. මෛත්‍රියට සීමාවක් නැහැ. සාමාන්‍යයෙන් ගොඩක් අයගේ මෛත්‍රියට සීමාවක් තියෙනවා. මම ඉතින් දුන්නා දෙන්නේ මේ ප්‍රමාණය විතරයි. ඉන් එහාට මන් දෙන්නේ නැහැ. ඒ ඔය ඉල්ලගෙන මනුස්සයින්ට දෙන්නේ නොඉල්ලන කෙනෙක් දැක්කහමමයි මන් නම් දෙන්නේ. තමන් සමහරකට මෛත්‍රී සිතවිල්ල ක්‍රියාත්මක කරන ආකාරයට තමන්ම කොන්දේසි හදාගෙන නේද? හැබැයි බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව කාලේ ඉඳන්ම ගත්තහම උන්වහන්සේ ළඟ තියෙන කොන්දේසි විරහිත මෛත්‍රිය. මනුස්සයෙක් හැටියට අපට ජීවිතෙහිම දියුණු වෙන්න පුළුවන් නම් අපේ දියුණුව සමහරකට අනිත්‍යයට නොදියුණුකමක් හැටියට පෙනි. අනේ ওই මනුස්සයෙක් තියෙන මෝඩකමට අනුන්ටම පාවිච්චි වෙනවා. ඒ විදිහට සමහරකට අපි ගැන අර්ථකථනය කරයි. මොකද තමන්ගේ වැඩත් පාළු කරගෙන ආන් අනුන්ට උදව් කරනවා. තමන්ගේ ගොවිතැන බතටත් වඩා අනිකාගේ ගොවිතැන බත් දියුණු කරන්න උදව් වෙනවා. එතකොට ඒක සමහරක් වෙලාවට අනුනට අපේ අඩුවක් දෝෂයක් හැටියට පේන්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමන් පරාර්ථයේ වෙනුවෙන් කැප වුණේ කොයි තරමටද ඒ තරමට තමන් ළඟ වැඩිච්ච මෛත්‍රිය ගැන සිහිපත් කරගෙන සතුටු වෙන කෙනෙක්. එහෙමයි කියලා එයා තමන්ගේ ජීවිතේ අනුන්ට වෙච්ච දේවල් ගැන පෙරලා කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනේක මෛත්‍රියත් එක්කම බැඳිච්ච දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේලා විද්‍යමාන පුද්ගලයෝ හතර දිනක් දේශනා කරන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවනි කෙනා තමයි කරුණාව පිරිච්ච හදවතක් තියෙන කෙනා. එහෙනම් මෛත්‍රියත් එක්කම බැඳිලා තියෙන ඊගාව ලක්ෂණය තමයි කරුණාව කියන්නේ. හිතට උපන්න මෛත්‍රිය ක්‍රියාත්මක වෙන්නේ කරුණාව තුළ. එතකොට තමන්ගේ හිතට උපන්න මෙත් සිතිවිල්ලට පිහිට වෙනවා කරුණාව තුළ. එහෙනම් එහෙම කොන්දේසි විරහිතව ජීවිතයේ උපන්න මෛත්‍රියෙන් ක්‍රියාත්මක වෙච්ච කෙනා පෙරලා කවදාකවත් තමන් කළ කෙනාගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අර ලෝකේ පහළ වෙච්ච මහා සාහිත්‍යදරි ෂේක්ස්පියර් කියන පුද්ගලයා. එයා කියන ලස්සන අදහසක් ජීවිතයේ පින්වතුනි ඔබ සතුටින්ම මේ ලෝකේ ඉන්න කැමති කෙනා වෙන්න හිතනවා නම් හැම මොහොතේම අනුන්ට කරලා ඔවුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී ඉන්න. එහෙනම් කිසිවක් බලාපොරොත්තු නොවී අනුන්ට සලකපු කෙනෙක් නම් ආන්යාට ලෝකේ සතුටින් ඉන්න පුළුවන් කෙනා. ඉතින් බුදුහාඳුරුත් ඔක දේශනා කරනවා. අතින් අතාරින දේ හිතිනුත් අතහැරලම දෙන්න. ආයි පෙරලා ජීවිතේ එයාගෙන් Taman දෙයක් බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය මේ බණපද මහ ගැඹුරට නොදන්න අහිංසක මව්පියෝ අපි දන්නා ඉන්න දරුවන්ගෙන්වත් අනේ මන්නන් නෙවෙයි ඇල් අතුර පොදක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම ඇත්තටම ජීවිතයේ තමන් කරන දේ අත්හරින හිතින්ම අර කෙනාට තනියෙන් ගොඩ නැගෙන්න හැදෙන්න
පුළුවන්කමක් නේනී කියන උපන්න මෛත්‍රියට අනුකම්පාවට කරුණාවීම පිහිටවීමම පමණ එතන තියෙන්නේ. ඒක පින්වතුනි දියුණු හිතක්. ඒක දියුණු හිතක්. ඒක බෝසත් ගුණයක් නේ. එහෙනම් තමන්ට තමන්ගේ මෛත්‍රියේ කරුණාව ගැන එහෙම හිතලා ජීවිතයේ සතුට වෙන්න පුළුවන් නම් අන්න බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දුලබ විද්‍යමාන පුද්ගලිය අර හතර දෙනා අතරින් දේශනා කරපෝ ඒ දෙන්නෙකුගේ ලක්ෂණ තමන් බොහොම හොඳට දියුණු කරගත්තු කෙනෙක් කියලා ජීවිතයේ සතුට වෙන්න පුළුවන්. එහෙම කෙනා ඒකේ ආනිසංස ජීවිතේ විඳිනවා. තමන්ගේ කරුණාව නිසා එයා සුවසේ තමන්ගේ ජීවිතයේ කෙවෙනවා. නිදාගත්තත් නිින්ද පවා සුවසේ අත්විඳිනවා. තමන් නිදාගෙන නැගිටින්න මේ කියන වෙලාවට කියලා සිහියෙන් නිදාගෙන සිහියෙන් අවදි වෙනවා. ඒ නිින්ද අතරේ තමන්ගේ නිින්ද බිඳින්නේ නැහැ. නපාපකං සොපිනං පස්සති නපුරු හීනියක්වත් පෙනිලා නිින්ද අතරමඟ බිඳින්නේ. ඒ අතරමඟ නිින්ද හැඩුනේ නැති කෙනාට සුවසේ අවදි වෙන්න පුළුවන්. සුඛං පටිබුද්ධති සුවසේ අවදි වෙනෝය. සුවසේ නිදපු ඒ නිින්ද මැද්දේ සිහිනයක්වත් දැකලා නිින්දට බාධාක් නොවුණු කෙනාට එඟමැලි කඩමින් අපහසුයෙන් උදේට නැගිටින්න වෙන්නේ නැහැ. මොකද එයා සුවසේ අවදි වෙනවා. ඒ වාගේම එයාට එදිනදා ජීවිතයේ විස සහිත සතෙකින්වත් අතුරු අන්තරාවක් වෙන්නේ ඔය හොදේට මෛත්‍රිය දියුණු කරපු ස්වාමින්වහන්සේලා අරන්නේ ගතවින් මොනතරම් සත්තු සර්පයි ඉන්නවද. නමුත් ඉතින් උන්වහන්සේලා එහෙම වැඩ හිටියයි කියලා අතුරු අන්තරාවක් වෙන්නේ. උන්වහන්සේලා ළඟ තියෙන මෛත්‍රියේ කරුණාවට එහෙම ලිස්සලා පය ලිස්සලවත් වැටිලා බිඳිලා යම් යම් ආබාධ වුණත් ඇති වෙන බොහොම අවමයි නොවන තරමයි. එනර තමන්ට රැකවරණී තියෙනවා. දැන් සමහරකට තමන්ගේ ගිය වටේ ටිකක් ඇලී වැගුණා. අනේ ඉතින් සත්තු සර්පියෝම දැන් ඉතින් හිට අනිද්දට ඉන්න ගණී කියලා තමන්ට පිය උපදිනවා. ඒතර කැලයක් වෙච්ච තැනකම තමන් ගිහිල්ලා හිටියත් ඒ හිතකට එහෙම බියක් උපදින්නෙත් නෑ. බියක් උපදින්න කාරණාවන් තමන් තුළ සකස් කරගෙන ජීවත් වෙන්නෙත් නෑ. එයට තමන් ළඟ දියුණු වෙච්ච මේ ගුණේ නිසා කරුණා ගුණේ නිසා ඒක පිහිට රැකවරණේ ආශිර්වාදයේ තියෙනද ඔය ඇත්තන්ට උනත් ගොවිතැන්පත් කටයුතු වල යෙදෙද්දී සතා සිව්පාව කොච්චර මුණ ගැහෙනවද. නමුත් මෙතෙක් අනතුරක් නොවෙනවනම් ඒ තමන්ගේ හදවතේ තියෙන මෛත්‍රියේ කරුණාවේ ආශිර්වාදයේ තමන්ට අත්දකින්න පුළුවන් ධම්මෝ හවේ රක්කති ධම්මචාරි ධම්මේ හැසිරෙද්දී ධම්ම රකින්නවා කියන දේද මේ දේ තුන අපිට අත්විඳින්න බැරි අත්විඳින්න පුළුවන්. අන් තමන්ගේ අසන්නකටවත් හානියක් වෙන්නේ මෛත්‍රියේ කරුණාව හොඳට තියෙන කෙනා. තණ්හාව වැඩි නිසා මෛත්‍රිය අඩු වෙනවා. තණ්හාව වැඩි වෙද්දී අනුන්ට ස්නේහේ පාන්න ඒ ස්නේහේ මෛත්‍රිය මුල් කරගෙන දෙයක් දෙන්න හිතෙන්නේ නැහැ ලෝභ කෙනා. එනදී ලෝභ කෙනාගේදී ඒ ලෝභයේ ඇතුලේ මෛත්‍රිය කරුණාවට දියුණු වෙන්නේ නැති ඉඩ අඩු වෙන නිසාම අපි දකින්න සබාධාවෙන් හරි විනාශ වෙලා යනවා. සතාසිප්පාවෝ ඉද හරි හානියකට ලක් වෙනවා. ඉතින් මේ ගමන බොහොම පරිසං සහගතව තමන්ගේ කුසල හිත අඳුනගෙන මැනගෙන රැකගෙන දියුණු කරගෙන යන කෙනාට ජීවිතේ භව භෝගීට හානියක්වත් ඇති වෙන්නේ. තමන් හිතවල ගහක කොළක වුණා හොඳට ඵලබර වෙනවා බොහොම ඉක්මනට. අසන්නත් බොහොම ඉහළයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. ඒ වගේම හැම වෙලාවකම බොහොම සතුටින් ඉන්න කෙනෙක්. තමන් හැම වෙලාවකම සතුටින් ඉන්න කෙනෙක්. ඊයේත් මට කෙනෙක් කතා කළා විදේශ ගත වෙන්න තමන්ගේ මිය ගියපු අම්මා සිහිපත් කළ අම්මගේ වාර්ෂික දානමය පින්කමේ බණට ආරාධනා කරන්න. ඒ වෙලාවෙත් මට ඔහුම සිහිපත් කළා ඒ අම්මට අවුරුදු 80 පිරෙද්දී මාව වඩම්මා ධර්ම දේශනාවක් කළ හැටි දැන් ඒ දේශනා කළ වසර 9ක් ගිහිල්ලා ඊට අවුරුදු 8කට පස්සේ අම්මා මිය ගිහිල්ලා ඒ අම්මගේ ගුණ සිහිපත් කරද්දී හාමුදුරුවනේ අම්මා ඉතින් බොහෝම අතහැරීමෙන් ජීවත් වෙච්ච කෙනෙක්. ඒ වගේම තම අම්මා හැම වෙලාවකම සිනහවෙන් හිටිය කෙනෙක්. අම්මා ළඟ තිබුණු සුවිශේෂ ගුණය තමයි අම්මට තරහ යන්නේ. හැම වෙලාවකම තරහක් යන දෙයක් ආකින් වුණත් hina වෙච්ච ගම අම්මයි ඒක බාර ගන්න. බලන්න මේ අදහස් ටික එකට ගැලපෙන හැටි.
අම්මා අතෑරීමේම ජීවත් වෙච්ච කෙනෙක්. මෛත්‍රිය නැති මනසෙකට එහෙම අතෑරීම දියුණු වෙන්නේ නැහැ. අතහැරීම දියුණු වුණු තරමටම මෛත්‍රිය දියුණුයි. මෛත්‍රිය දියුණු වුණා කියලා කියන්නේම අතහැරීම ඒ ජීවිතේ දකින්න පුළුවන්. ඉතින් හැමදේම අතාරින කෙනා තමන්ගෙන් පරිගණ්ඩ එන කෙනාව පවා ඒ පරිගැනීම පවා අතහරින්නේ නැද්ද? එයා ඒක පවා සිනහවෙන් බාර ගන්න නැද්ද? එයා ඒක පවා සිනහවෙන් බාර ගන්න. බණින තැනම ඒ මුවින් පිට කරන වචන ටිකම හිතට ගන්න නැතුව එතනම අතාරිනවා. අපේ භාග්‍යතුන් වහන්සේ අක්කෝස භාරද්වාජ බමුණගේ නිවසට දානිට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට හොඳට ඕම බැනගෙන යනවානි පොඩු මහණ කියමි. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අහන්නේ බමුණ නේදයි ගෙදරට આવොත් යමක් අරගෙන. ගෙදර ඇත්තෝ හැටියට ඔබ ඒක පිළිගන්නේ නැත්තම් මොකද කරන්නේ? ඒක ඉතින් එයාටම බාරගන්න සිද්ධ වෙනවා. මේ නැත්තම් Taman මොනවා හරි පිළිල කරලා තිබුණොත් ආපු අය අනුභව කරේ නැත්තම් මොකද වෙන්නේ? ඉතින් පිළිල කරපු අපිටම අනුභව කරන්න වෙනවා. ඒ වගේ නුඹ පිළිගන්න පුතේ මම පිළිගත්තේ නේ. එහෙනම් ඉතින් නුඹම බාරගන්න එකයි ඇත්තේ. අර අතෑරීම ඇත්තට කරපු කෙනාට Taman අනිකා දැක්කපු ප්‍රතිචාරය. හාන් යාගේ හිතේවත් රැඳෙන්නේ. හිතේවත් රැඳෙන්නේ. මෛත්‍රී දියුණු කරපු කෙනා අතහැරීම දියුණු කරපු තැන ආන් යාළඟ රැඳෙන්නේ. දැන් සමහර අය කිව් පුංචි කාලේ අනිත්‍ය තමන්ට හිරිහැරේ හානිය පිණිස කළ දේවල් හිතේ රඳවගෙන ජීවිත කාලෙම ඒක සිහි කර කර විඳව විඳව වෛරයෙන් පැසව පැසව ඉන්න ජීවිත අපිට හමු වෙන්නේ. ආ යමෙක්ගේ අතවරයකට පුංචි කාලෙම ලකුණා නම් ඒක මුල් කරගෙන සමහර අයට පොත්පත් පවා සමහරු ලියනවනේ. එතකොට මේ වෛරය තමන්ගාව විතරක් නෙමෙයි අනිත් අයට දැනගන්න මට මෙහෙමයි මෙහෙමයි කලේ මෙහෙම කරන මිනිස්සු ඉන්නවා කියලා අර මනුස්ස සංහතිය ගැනම වෛරයක් උපදින හැටියට සමහරකට තමන්ගේ අද්දකින් සමාජගත කරන උදවිය උනත් නැද්ද? එහෙමයි. හැබැයි මෛත්‍රී දියුණුවට ගියපු කෙනා එතෙන්ට යන්නේ නැහැ. එතෙන්ට යන්නේ කාගෙන් හරි හිරිහැරයක් වුණත් ඒකත් හිරිහැරේ කරපු කෙනාගේ වරදක් දොසක් නෙවෙයි ඒකත් තමන්ගේ දොසක් හැටියට බාර ගන්නවා. මොකද්ද තමන්ගේ දොස? සංසාරේට එන්න යන්න හේතු හදාගත් එකේ විපාකේනේ මට. කෙනෙකුට මෙහෙම දෙයක් කරන්න හිතුන්නේ කෙනෙකු කරපු දෙයකට මම ලකුණේ කියලා ඒක නා කල්පනා කරනවා. ආන් ඒ කල්පනාව තුළම එයා අතෑරීම දියුණුවා. එතකොට තමන්ට යමෙක් කළා නම් කලදී ඒකනාට වෛරයක් දක්වා වැඩෙන්නේ නැහැ. අර අනිත්‍යානුරූපී ත්‍රිලක්ෂණින් පුද්ගලිය දිහා දකිනවනම් එතකොට ඉතින් Tamanට බැනපු පුද්ගලියෙකුත් නෙමෙයි. ඒ නාම රූප හැටියට බෙදලා දකිනවනම් බැනපු කෙනෙකුත් නෙමෙයි, ගහපු කෙනෙකුත් නෙමෙයි, ගොටි කාපු කෙනෙකුත් නෙමෙයි. බැනුන් අහපු කෙනෙකුත් නෙමෙයි කියලා අර ධර්මී කියන පරමාර්ථයට යා යන කෙනෙක් නෙමෙයි. ඒ පරමාර්ථයෙන් බලන හිතන කෙනාට එතකොට එහෙ නැති බැනපු කෙනෙකුත් නැහැ, බැනුම් අහපු කෙනෙකුත් නැහැ, ගහපු කෙනෙකුත් නැහැ, ගොටි කාපු කෙනෙකුත් නැහැ. ඉතින් ධර්මී වඩන කෙනා නාම රූප වශයෙන් වෙන් කරලා රූපය දිහා දකින්න නම් සද්දය දිහා දකින්න නම් පුරුදු වෙලා ඉන්නේ. එහෙම කෙනා එතකොට අර මම මතක් කරේ ඒ මෛත්‍රිය තවත් ගැඹුරින්ම වඩවපු එකේ විපාකයේ ප්‍රතිඵලයේ අත්විඳින්න පුළුවන්. එයා තුළ විදර්ශනාවක් දියුණු වෙනවා. ඒ දියුණුව තුළ තමන්ට යමකින් හිරිහැරයක් වුණා, ඒ හිරිහැරයත් අතහරිනවා. අතහැරින හැටියට හිත සැකසීලා තියෙන ගහපු කෙනෙකුත් නේ, ගොටි කාපු කෙනෙකුත් නේ, බැලපු කෙනෙකුත් නේ, බැනුම් අහපු කෙනෙකුත් නේ. අහන්න නම් මමයි කියලා කෙනෙක් ඉන්නෙපා, කරන්න නම් සත්‍ය පුද්ගලයෙක් කියලා කෙනෙක් ලෝකෙ ඉන්නෙපායලි. අර ධර්මී ගැඹුරත් එක්ක ඉන්න තරමටම තමන්ගේ මෛත්‍රිය දියුණු වෙනවා. ඒ වගේම ඒක නා මෛත්‍රියන් අනුන්ට පිහිට වෙනවා. පිහිට වෙච්ච කෙනාගෙන් එයා පෙරලා කිසිව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි? ආම්මම කියලා කෙනෙක් ඉන්නෙත් නැහැ, හිටියෙත් නැහැ කියලා නිතර හිතනවනම් සත්‍ය පුද්ගලයෙක් කියලා කෙනෙක් ඉන්නෙත් නැහැ, හිටියෙත් නැහැ කියලා යා නිතර වඩනවනම් වඩන කෙනාට මේ තමන් දුන්නු දේ සවිශේෂව බාරගත් කෙනෙක් කියන කාරණාව මතකීවත් එයා රඳවගන්නේ නැහැ.
දැන් නොරඳව ගත කල පෙරලා තමන් ජීවිතේ කාගෙන්වත් කිසිව බලාපොරොත්තු වෙනවද වෙන්නේ නැහැ. ඒකයි මම මතක් කරේ කොන්දේසි විරහිත මෛත්‍රියක් තියෙන බුදුහාඳුරන්ගේ ශ්‍රාවකය ළඟනේ. කොන්දේසි විරහිත කරුණාවක් තියෙන. ඔන්න ඔතෙන් අපිට හිත දියුණු කරගන්න පුළුවන් නම් ඒක කොයිතරම් සුවිශේෂද. තමන් හදලා වඩලා කවපු කවපු දරුවන්ගෙන් පවා ජීවිතයේ සමහරක් වෙලාවට තමන් පැසසුම් බලාපොරොත්තු වෙලා සැලකිලි බලාපොරොත්තු වෙලා ඒවායේහි අඩුවක් දොටුවහම ඕල් සමග පවා වෛර බඳින දෙමාපියෝ නැ සමාජ ලෝකේ නැද්ද? එහෙම ඉන්නවා. දෙමාපියන්ට එක්ක වෛර බඳින දරුවෝ නැ සමාජ ලෝකේ නැද්ද? එහෙනම් මම්මිය සිහිපත් කරන මේ මෛත්‍රිය ඒ කරුණාව ගැඹුරින් වටහාගෙන නැති එකේ විපාකෙ නෙවෙයිද? ඒකේ විපාකෙ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ දේශනා කළා ජීවිතය තුළ මුදිතා කියන ගුණය ප්‍රකට කරගෙන දියුණු කරගෙන ජීවත් වෙන පුද්ගලෙක් මේ ලෝකේ ඉන්නවා. අර පුද්ගලයා සියු දෙනාගෙන් තුන්වෙනි කෙනානේ. මුදිතාව කියලා කියන්නේ හැම මොහොතකම අනිකාගේ දියුණුව තුළ තමන්ට සැනසෙන්න පුළුවන්. තමන්ට සතුටු වෙන්න පුළුවන් නම් ආන් ඒ කෙනා ළඟ මුදිතා ගුණය හොඳට දියුණු වෙච්ච කෙනෙක්. මම්ම ලැබල මම්ම සැනසෙනවා කියන න්‍යාය නෙවෙයි එතන තියෙන්නේ. එහෙනම් මම දිනුවා තව එකෙකු දිනුවා. මම ලැබුවත් වෙන එකෙකු ලැබුවත් ආන් තමන්ට තෘප්තිමත් වෙන්න පුළුවන් ගුණයක් නම් තමා ළඟ තියෙන්නේ. ඒක හරි සුවිශේෂයි. දැන් ඔය ඇත්තන්ගේ ජීවිත ඇතුලේ මේ ගැමි පරිසරවල අපි ව තාමත් දකිනවා. නේද? ගොවිතැන් එක විල්‍යාය තමන් අස්වද්දද්දී තමන්ගේ කුඹුරට විතරක් නෙවෙයි ප්‍රමුඛත්ව දෙන්නේ නේ. ආන් ඉතින් අනිත් කෙනාගේ කුඹුරත් ගිහිල්ලා හානවා. මේ දෙකටම කතා කරලානේ අපි සීසාණ්ඩ පටන් ගන්නෙ නේ. යාය සීසාණ්ඩ පටන් ගන්න එකට. නේද? තමන්ගේ හරක් බාන අනිත් කෙනාගේ කුඹුර හා ගන්නත් දෙනවා. නකුල විය ගස් ටිකනේ. තමන් එකටම තමා ආන් වී ටික හින්ද ගන්නෙත් එකම සංදී. එකම සංදී. සමහරක් වෙලාවට වනසතුන්ගෙන් වෙන හිරිහැරීම් තමන්ගේ බවපෝක රැකගන්න එකටම තමයි ඉතින් පැල් රකින්නේ. ඒ සාමූහික බවක් තියෙනවනේ. තමන්ගේ තියෙන සම්බන්ධතා පමණක් භාවිතා කළා අන් තමන්ගේ කුඹුර තමන්ගේ ආය විතරක් අස්වද්ද ගන්න හිතන හිතක් නේ නැතනේ. අන් සෑම මොහොතකම තමනුත් එක්කම අනිකා අනික් උදවියත් එක්කම ඉතින් තමනුත් යමක් කරගන්න බලන පුරුද්දක් තියෙනවා. ඒක ඇතුලේ මුදිතා ගුණය බොහොම හොඳට දියුණු වෙනවා. තමන්ගේ අස්වැන්න හානි වුණාටත් වඩා අනෙකෙකුගේ අස්වැන්නකට හානියක් වුණාම හිතට දුකක් වේදනාවක් විතක ඇති වෙන. තමන්ගේ අස්වැන්නටත් වඩා අනිකාගේ අස්වැන්න දුටුවාම සතුටු හිතෙන. අනේ ඉතින් අපිට ඉන්නේ අන් මේ වගේ සංඛ්‍යාවක් නුඹට මේ තරම් පිරිසක් ඉන්න එකේ බොහොම වටිනවා. ඉතින් මේ තරම් අසන්නක් ගත් එක නේද? අන් ඒ ගැන හිතලා සතුටු වෙනවා. එහෙනම් මුදිතා ගුණේ තියෙන කෙනා තමන් කළ උපකාරයත් උන්ගේ දියුණුව දැකලා තමන්ට භෞතිකව වෙන්න බැරි වුණ සිතිවිල්ලකින් හරි අනේකාගේ දියුණුව පිණිස ජීවිතේ කැපකිරීම කරලා සැනසෙන තැනකයි බුදුහාඳුරුවන්ගේ ශ්‍රාවකය ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ගුණය අපි තුළ වැඩෙන තරමට ඊරිසියාව කියන දරුණු අකුසලයේ අපි තුළින් බැහැර වෙලා යනවා. ඊරිසියාව කියලා කියන්නේ අනුන්ගේ දියුණුව දැක තමන්ගේ හිතේ නොයවසන සුළු ස්වභාවය. ජීවිතේ අනුන්ගේ දියුණුව දැක තමන්ගේ හිතේ ඇති වෙන අකමැත්තට නොයවසන සුළු භාවයට කියලා කියනවා අපි ධර්මී ඊරිසියාවනේ. එහෙම කෙනා ධර්ම මාර්ගයෙන් ඉස්සරහට යන්න උපකාරයක් වත් ඒ වාගේම ලෞකිකව ජීවිතයේ කෙනෙකුට ගොඩ නැගෙන්න දැනුමින් ගුණයින් ඉහළට යන්නවත් උදව්වක් උපකාරයක් පිහිටක් වන කෙනෙක් නෙවෙයි. එන අර මෛත්‍රිය හොඳට දියුණු කෙනා කරුණාවෙන් ඒක ක්‍රියාත්මක කරනවා. කරුණාවෙන් කරපු දේ ප්‍රතිඵලයේ අනිකා දිනා ගත්තේ සමහරකට ඒ ප්‍රතිඵලයේ දිනාගත් කෙනාටත් වඩා සැනසෙනවා. සතුටු වෙනවා ඒ කෙනා හදවතින්. එහෙනම් ඒක ජීවිතයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන කුසල සිතක්. ඉතාම ඉහළ පුණ්‍ය සිතිවිල්ලක් නේ.
එහෙනම් සෑම මොහොතකම උදෑසන අද දවසේ වැඩි යමක් වැඩි දෙනකොට කිරීමේ අරමුණ පෙරදරි කරගෙන නම් ඔබ අවදි වෙන්නේ කරලා ජීවිතේ මම මේ තරම් පිරිසකට සෙත සැලසුවානේ කියලා සතුටු වෙනවනම් දැන් අපි දකින්න සමහරක් ওই බාසුන් නැහැල හැම ඉන්නවා ඒ ඇත්තම කියන හාමුදුරුවනේ ඉතින් මම නිසා මෙච්චර පවුල් සංඛ්‍යාවක් ජීවත් වෙනවනේ ඒ දරුවෝ ටික අද පාසලකට යන්නේ ඉතින් ඒයට මම රස්සාවක් හදලා හරිගස්සලා දීලා තියෙන නිසා දැන් Taman හැම වෙලාවකම අත්හිත පරිහිත Tamanට සේම අනුන්ට හිතතිව නම් මේ ජීවිතේ ගෙවන්නේ ඒ ගෙවන පිළිවෙල ඇතුලේ අපි ළඟ මහා දියුණුවක් අපිට ඇති කරගන්න පුළුවන් අපි ළඟ මහා සතුටක් ඇති කරගන්න පුළුවන් ඔය ඇත්ත කුඹුරට බැහැලා ගොවිතැන් බත් කරලා ඒ දේ කරන නිසා ආ මඩ බිඳක්වත් ඇඟේ නොතැවරී සිටින්න වුණොත් අන් හාල් ටික කඩෙන් හරි මිලට අරගෙන තමන්ගේ අතින් නෙලපු දේ නිසා කී දෙනෙක් කී දහසක් ජනයා කුසගිනි නිවාගෙන තමන්ගේ දිනදා දෛනික කටයුතු කරගන්න ඇදනේ බුදුහාඳුරගේ ශ්‍රාවකී කැටියට තමන් කරන මිහි ඇතුලේ තමන්ගේ රැකියාව ඇතුලේ තමන්ගේ ගොවිතැන ඇතුලේම කී දෙනෙකුගේ ජීවිත ආරක්ෂාවෙන්න කී දෙනෙකුගේ ලෞකික ලෝකෝත්තර අරමුණු වලට යන්න තමන් උපකාරයක් කරනවාද කියලා තමන්ගේ ජීවනෝපායෙන් හිතලා සතුටු වෙන්න පුළුවන් නේ එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකී හැටියට එහෙම සැනසෙන්න එහෙම සැනසෙන කෙනා බුදුහාඳුරෝ දේශනා කරන උපේක්ඛා කියන ගුණය තුළ පිහිටනවා උපේක්ඛා කියලා කියන්නේ මේ දහත් පිට. තමන් කෙලවුන් තමන්ට නොබැලුවත් hina වුණේ නැත. තමන් ගැන මතකයක්වත් ඕනට නැති වුණත් ආ තමන්ගේ හිතේ වෛරයක් උපදිනවා. තමන්ගේ හිතේ ද්වේෂයක් ඇති වෙනවා. ඇති වෙන්නේ. ආ ජීවිතේ බැලුවයි කියලා විශේෂකුත් නැහැ නොබැලුවයි කියලා විශේෂකුත් නැහැ. බැලුවයි කියලා ඒකට ඇල්මකුත් නැහැ නොබැලුවයි කියලා ඒකට ගැටීමකුත් නැහැ. උපේක්ඛා මෙදහත් හිතක් තියෙනවා මධ්‍යස්ථ භාවයක් තියෙනවා මේ මධ්‍යස්ථ භාවය තමන්ගේ ජීවිතයේ අකුසල් වැඩෙන්න තියෙන අවකාශය අඩු කරනවා මම මතක් කරේ කියන්නේ එල්ම ඇතුලේ ලෝභය ඒ වගේම ගැටීම ඇතුලේ අකමැත්ත ඇතුලේ දේශේ සකස් වෙනවා එහෙනම් ලෝභ දේශ කියන මේ අකුසල් දෙක ඇති වුණා කියලා කියන්නේ අපි උත්තර හොයන්නේ මෝහයෙන්මයි මුලා භාවයෙන්මයි උත්තර හොයන්නේ නොමරන මිනිසුන් සේමයි හැසිරේ. එහෙම කෙනෙක් තුළ නිවනට උවමනා කරන කුසල් ශක්තිය පූර්ණී වේ. නිවනට උවමනා කරන කුසල ශක්තිය ඒ කෙනා තුළ උපදින්නේ අකුසල ශක්තිය ප්‍රබල වීම පමණයි අපිට දකින්න ලැබෙන්නේ. එහෙනම් ජීවිතයේ අර මෛත්‍රිය පිරිසිදුව තියෙන කරුණාව හොඳට තියෙන කෙනා තමන් උපකාර කරන්නේ මම මතක් කර වගේ කොන්දේසි විරහිත. දැන් ඊකෙනාට අපි දේවල් කළයි කියලා අපි යාගේ නිදහස සීමා කරන්න යන්නේ නැහැ. තමන්ගේ ප්‍රතිලාභ ලැබපු කෙනාගෙන් එයා ඉන්ඩෝනි හැසිරෙන්ඩෝනි මං උපකාර කරපු නිසා මේ විදිහට කියලා සිතිවිල්ලකින් වල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන් අර උපකාරී විතරයි කරන්නේ. තමන්ගේ පිහිට විතරයි කරන්නේ. එනගී තමන් උපකාර කරපු පිහිට වෙච්ච කෙනාගෙන් යමක් උනා නොඋනයි කියන එක තමන්ගේ හිතේ වෙනසක් වීමට කාරණාවක් කරගන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දියුණුවේ හැටියට හොයන්නේ මොකක්ද? මේ හිත නොවෙනස්ව තියාගන්න. ඒ හිත නොවෙනස්ව තියාගන්න යන කෙනා ළඟ ගුණයක් හැටියට වැඩිනව මොකද්ද? උපේක්ඛා කියන ගුණය. මධ්‍යස්ථ භාවය. දැන් ඔය තංගී ජීවත් වෙන රටාව ඇතුලේ අස්සන්න මහා ගොඩක් Tamante තිබ්බයි කියලා අමුත්තකුත් නේ අස්සන්නට යම් හානියක් පරිබෝධයක් ආවයි කියලා පෙරසේ දැන් තරුණ කාලේ නම් සමහරක් වෙලාවට ගොවිතැනත් එක්ක උනත් කොයිතරම් හිත රිද ගන්නවද නේ නමුත් ඉතින් ඒක ඇති වෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ සතුටින්ම ඉන්න පුළුවන් මේ රස්සාව තමයි ගොවිතැන මොකද අස්සෙන්න ලැබිච්ච දාට ඒ තරම් සතුට හිතෙන කාලයක් තවද මේ ලෝකේ සතුටින් ඉන්න පුළුවන් රසාවත් ගොවිතැන මේ ලෝකේ දුකින් ඉන්න වෙන රසාවත් ගොවිතැන මොකද තමන් බලාපොරොත්තු ගොඩක් තියාගෙන අසද්දපු දේවල් තමන්ට ජීවිතේ නෙලා ගන්න බැරි වෙද්දී හානි වෙද්දී පාඩු වෙද්දී හිත රිදෙනවා
හැබැයි බලන්න ජීවිතේ හරියද්දි සතුට උණු වැරදෙද්දි දුක් උණු මේ හිත උනත් අද වෙද්දි අධ්‍යක්ෂින් ඇතුළේම මැදිස්ත වෙලා නැද්ද ධර්මයේ තීරුම් ගත්තාම ඊටත් වඩා මේ හිත මැදිස්ත වෙනවා ඊටත් වඩා මේ හිත උපේක්ෂා සහගත වෙනවා එහෙනම් අපි දිනු කරගන්න ඕන තව තවත් මේ උපේක්ෂා සහගත භාවයයි මේ ජීවිතයේ තුළ බොහොම නිෂ්කලංකේ මේ ජීවිතේ විඳින්න පුළුවන් තැනට අපේ හිත පත් කරගත්තොත් ඒ හිත ඇතුලේ පින්වතුනි අකුසලයන් දියුණු වෙනවා අඩුයි. ලෝභයට, දේශයට, මෝහයට ඇති ඉඩ නැති වෙනවා. එහෙම කෙනා ජීවිතේ ආසාවන් පස්සේ ලුහු බඳින කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ ආසාවන් පස්සේ අපි ලුහු බඳින තා අපිට අපේ නිින්ද හීන වෙන්න, දඩු වෙන්න අඩු වෙලා යනවා. ආන් අපිට සමහර කරට ආහාර පාන ටිකක්වත් අනුභව කරන්න ඇති කාලයේ පව අපට අහිමි වෙලා යනවා. අනිත් අයත් එක්ක බොහොම සුහදව ජීවිතයේ කොන්දේසි විරහිතව කාලයේ සීමාවක් නොකරගෙන පවත්වපු හිතවත්කම් වලට උන කාලයේ සීමා කරගන්න උන අපිට අවකාශයන් සැලසෙන්නේ සැලසෙනු. මොකද අර ආසාවන් බහුල වුණාට පස්සේ අර අසීමාන්තිකව අනුන්ගෙනින් පාප සෙනෙහස කුළුපගකම හිතවත්කම උන ටිකක් දුරස් වෙලා බිඳිලා යන්නේ. ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ආසාවල් වෙනුවෙන් ඇති හිතේ ඉඩ වැඩි වුණු තැන අපේ මනුස්සකමේ ගුණධර්ම වලට ඒක මහ බාධාවක් වෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු හැටියට නිරන්තරයෙන්ම තමන් මේ ලෝකෙට ආවේ මොකටද? ඇවිදින් කරන්නේ මොකද්ද? කරලා කොහෙටද යන්නේ කියන කාරණා නිතර මෙනෙහි කරගෙන තමන් ජීවත් වෙන්නේ. කොහේ යන්නද තමන් මේව කරන්නේ කියන එක නිතර හිතන්න ඕනනේ. ඒ සමාජකට දුෂ්ට විදියට හැසිරෙන මිනිස්සෙක් දුටුවාම අපිම කියන්නේ අනේ මන්ද මේ මිනිහා මේව කරගෙන කොහේ යන්න හදනවද? ඉතින් ඒකාවේ අනුන්ගෙන් අහන අනුන් දිහා බලලා අපට හිතෙන එක තමන් දිහා බලලා තමන්ට නිතර දැනෙන කාරණාවක් කරගෙන මං ඉතින් මේ කොහේ යන්නද මේව කරන්නේ? ඔහෙට අරගෙන යන්නද මම මේවා කරන්න කියන එක නිතරම මෙනෙහි කරමින් සිහි කරමින් තමන්ගේ ගමන යන්න. එහෙම යන තමන් ජීවිතේ තමන්ව මෙල්ල කරගන්න. තමන්ව මෙහෙව ගන්නවා. තමන්ගේ ජීවිතේ වමනාවන් ආසාවල් කියන එක අපි කැමැත්ත අකමැත්ත මේ හිතින්මයි හදාගන්නේ කියන එක තමන්ම තේරුම් ගන්නවා. තේරුම් ගත්තාම අර ආසාවන් පස්සේ ලුහු බඳින එකකින් තමන් ටිකක් ඈත් කරගෙන බොහොම නිවිච්ච බොහොම සරල තැනක සල්ලක වෘත්තීය සැහැල්ලු ගති පැවැතුම් ඇති සුබර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් මනුස්සයෙකුට ඉඳ ජීවත් වෙනවා. මේ මේතක මම එක සිදුවීමක් අහනවා. අපේ හිතවත් මහත්මයෙක් ඔය හොංකොං කියන රටට ගිහිල්ලා යම් රාජකාරියකට. ඒ ගියපු වෙලාවේ යම් මාංශ වාගයක් අනුභව කරලා ඉතින් ඒක බොහොම රසයි කියලා ඔහුට හිතෙලා ඔහු ඇසුරු කරන ඒ රටේ ඒ ජාතිකයා රාත්‍රිය ඇවිල්ලා ඔහුගෙන් අහලා කොහොමද අද කෑමෙහිම ආ බොහොම හොඳයි අර මස් වර්ගයක් එහෙම තිබුණ පිළිවෙලලා ඒක නම් හරිම රසයි ඉතින් ඒ වේලාවේ අහනවා මේ නුඹ දන්නවද ඔය මස් වර්ගය මොනවද නෑ ඒක නම් දැනගෙන හිටින්නේ ඒ උනාට මොන වුණත් ඒක බොහොම රසයි ඊට පස්සේ ඔහු උත්තර දීලා තිබුණා ඊ අර ගැරන්ටි මසක් තමයි සකස් කරලා තියෙන්නේ ඉවල ඉඳන් එළි වෙනකම්ම වමනෙ කළයි කියලා එහෙනම් දැන් ඒක නොදැනී ඉන්නකම් ඒක හරිම රසයි. අරයට දුන්න උත්තරය ඇතුළෙත් කියනවා ඉතින් මේ මොන මසක් වුණත් ඒක නම් හරි රසයි. හැබැයි අරය මෙන්න මේ මසයි කියලා කිව්ව තැන ඉඳන් එළි වෙනකම් වමනේ කරනවා. එහෙනම් අපි මේක හිතින් හදාගන්න එක නෙවෙයි. හිතින් හදාගන්න. දැන් එහෙම නොවන මස් හොඳයි මෙහෙම වෙන මස් හොඳ නෑනේ. එහෙනම් ආන් ජීවිතේ තමන්ම තමා මේ තමන්ගේ ඕනේ පාකම් එක්ක හදාගත්ත සිතිවිලි ටිකක් එක්කම නෙවෙයිද මේ ආසාවල් කියන කාරණාවන් උනත් අපි අපේ ජීවිතේට සෝදානම් කරගෙන ඉන්නේ. එහෙනම් අපි හිත පුරුදු කරගත්තොත් තමන්ට යම් යම් ආකාරයේ සරල දේවල් ටිකක් ඇතුළේ ජීවිතේ පිරිමෙහෙන්න ආන් ඒ සීමාව අභිබවා තමන්ට දේවල් වුමනා වෙන්නෙම නෙවෙයි. එතකොට ඒක නා බොහොම සරලව ඉන්නවා. ඒ සරලත්වයේ තුල ඉන්න කෙනා අර ජීවිතයේ තමන් බොහෝ දේවල් නොසයන නිසා තමන්ට සෙවීමේ ප්‍රමාණී ඉක්මවා ලැබිච්ච සියල්ල අනුන් වෙනුවෙන් තමන්ගේ කරුණාව මෛත්‍රිය දියුණු කරගන්න අපහැරලා මේ ජීවිතේ බොහෝම සැහැල්ලුවෙන් යන්න පුළුවන් තැනට ගමන හදා ගන්නවා.
එහෙනම් ඔබත් බුදුරජාන් වහන්සේ පෙන්නපු මේ ලෝකේ ප්‍රකට වෙන සිව් දෙනා කවුද? මෛත්‍රිය හොඳට දියුණු කරගත්ත, කරුණාව හොඳට දියුණු කරගත්ත, මුදිතාව හොඳට දියුණු කරගත්ත, උපේක්ඛාව හොඳට දියුණු කරගත්ත කෙනෙක් වෙන්නේ. ඔය ගති ලක්ෂණ ඔයත් ළඟ තියෙනවා. ඒක තවත් වඩා හොඳට ධර්මානුකූලවම දියුණු කරගන්න, දියුණුව කුසලීටම ඉඩ වෙන් වෙන හැටිත්, අකුසලයෙන් තමන් මුදවන හැටිත් තමන්ට දෙනී. ඒ දැනීම ඔබව නිවන දක්වා මරගෙන යන. සසර ගැන හිතුණා දැනුණා, එවැනි දියුණු වෙච්ච හිතකට සසර ගැන යලි බියක් නොඋපදින, සසරේ ඈතර වීම පිණිසම ශක්තිය තමා තමාටම සරසගත කෙනෙක් ඇටියට සැනසෙන්න පුළුවන් වී, ඒ වෙනු පිණිස ඔබ කාටත් මේ උතුම් සම්බුද්ධ දේශනාව උතුම් මඟ පෙන්වීම ආශිර්වාදයක්ම වේවා කියලා අපි සාදු කියනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං.